ආයුබෝවන් දිනපතා විකාශය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමු වන මම ප්‍රසාද් සඳුන් ජීවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත කිරම විමල ජෝති නාහිමියන්ගේ ප්‍රෞඪජා දිවියට හැටවසයි බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාමයේ වාර්ෂික පෙරහර සෞඛ්‍ය උපදෙස්වලට අනුව තෙමසකට පසු පාසල් ඇරෙයි විද්‍යුත් ධර්ම සම්නිවේදනයේ සලකුණ හෙට 13 වන වසරට නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානාධිපති සහ කොළඹ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිර නිර්මාතෘ පූජ්‍යපාද කිරම විමලජෝති නාහිමිපාණන් වහන්සේ ප්‍රවෘත්ති භූමියට පිවිස 60 වසරක් සම්පූර්ණ වී තිබෙනවා. ඒ වෙනුවෙන් සංඝගත දක්ෂිණාවක් එකුදා පැවැත්වුණා. හොරණ දෙකදුවල භික්ෂුණී පුහුණු මධ්‍යස්ථානයේදී සංඝගත දක්ෂිණාව සංවිධානය කර තිබුණු අතර 75 නමකට අධික පූජනීය සංඝරත්නය සංඝගත දක්ෂිණාව සඳහා වැඩම කළා. එහිදී අදහස් දක්වපු පූජ්‍යපාද කිරම විමන ජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මං ඉතාම ගෞරවයෙන් වහන්සේලාගේ ඉන්නවා මේක ගොඩාක් දුරදි කීතරා ගොඩාක් කල්පනා කළා ඉතාමත්ම කරුණාවෙන් මේ කරන ඉල්ලීම අනාගතයේ අපේ විසුන් ආශ්‍රය ගැන හිතලා අපි මෙතන પ્રાචීන ආශිර්වාද වලට විතරයි පුහුණු කරන්නේ પ્રાචීන ආශිර්වාද වලට මේ මෙහෙණින් ආශ්‍රයට වාගේ පුළුවනි හැබැයි මේ ඉල්ලීම ගැන ඉතාමත්ම ගැඹුරින් පොඩ්ඩක් විතර බලලා මේක ක්‍රියාත්මක ලෙස ඉතාමත්ම ගෞරවයෙන් වහන්සේ ළඟින් ඉල්ලා ඉන්නවා ඒ තමයි પ્રાචීන අධ්‍යාපනයේ අතුලත් දෙලා තියෙනවා සිංහල පාලි සංස්කෘත අනිවාර්යයි සිංහල පාලි අනිවාර්යයෙන්ම අනිවාර්ය කරන්න ඕනේ සංස්කෘත භාෂාවට අපිට එකතු කරන්න ඉංග්‍රීසි දෙමළ සංස්කෘත භාෂා තුනෙන් එකක් තෝරගන්න එතකොට අපේ හාමුදුරුවෝ ඉන්නවා යම් ඉංග්‍රීසි භාෂාව ගොඩක් දන්න හාමුදුරුවෝ එහෙම නැත්නම් දෙමළ භාෂාව ගොඩක් දන්න හාමුදුරුවෝ ඊළඟට සංස්කෘත භාෂාව ගොඩක් දන්න හාමුදුරුවෝ හිටියට මේ රතුන් නම් වැඩක් නැහැ ඒ වුණාට හොඳයි අර අවශ්‍ය සංස්කෘත උපදෙක් වෙන්න ඕන නිසා අර භාෂා දෙක ලෝකෙටම ප්‍රයෝජනවත් වෙනවා ඒ නිසා සිංහල පාලි දෙක අනිවාර්යයි අර භාෂා තුනක් අනිවාර්ය කරපු එකෙන් සංස්කෘත වෙනුවට සංස්කෘත තියේදී සංස්කෘත දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන් එකක් ශිෂ්‍යයෙකුට තෝරගන්න ඉල්ලනවා මේක තමයි මගේ කරන ඉතාමත්ම කාරුණික අනාගත ශාසනය ගැන හිතලා අනාගත භික්ෂු පත්වරු ගැන හිතලා සම්බුද්ධ ශාසනය ගැන හිතලා වහන්සේලාගෙන් කරන ඉතාමත්ම ගෞරවනීය බොහොම ප්‍රගයම ඉල්ලි මෙතනින් අප කරන්නේ මේ මෙහෙණින් ආශ්‍රය ටික පොහුණු කිරීම මම දන්නවා මට ඇතන් ආමුදුර විශාල වශයෙන් මේ වෙනද කියනවා නෑ ආමුදුර නේ මම තමක් ගන්නවා වෙන මොකටවත් නෑ මේ කරන්නේ මේ අපේ අම්මලා මේ අය දැන් පන්සි ආරාම 3000 ලංකා පුරා තියෙනවා මේ අය පොඩි අය මහාන කරනවා මේ අයට අපි අධ්‍යාපනයක් නොදී හිටියොත් ඊළඟට වෙන ප්‍රශ්නය පිළිබඳව ඔබ වහන්සේලා ඉතාම ගැඹුරින් හිතලා බලන්න අපි අධ්‍යාපනයක් නොදී මේ අය අර අපි දැකලා තියෙනවා කතරගම කිරිවේ ළඟ කැලණි පන්සලේ ඊළඟ අනුරාධපුරේ මේ අරහත් ධර්මයේ ඇඳගෙන මේ සිවුර චතුරාර්ය සත්‍ය උඩ දරාගෙන ඉඳාගන්න මේ අයට අත වශයෙන් ඒ සිලබස් එකේ වර්ග විතරක් නෙමෙයි හාමුදුරනේ හොඳට ධර්ම දේශනා කරන්න පිළිත් කියන්න භාවනා කිය කරන්න සියල්ලක්ම උගන්වනවා ඊට අමතරව තව අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ අපි මෙයාට ආරාමයක් පරිපාලනය කරන හැටි දහම් පාසලක් කරන හැටි සම්විධියක් කරන හැටි
ගම්කට නායකත්වය දීලා යම් සංවිධාන හදාගෙන සමාජ සේවා කටයුතු කරන හැටි උපදේශන සේවාව අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ අපේ දේශීය ආහාර ක්‍රමයේ වශවිසෝලින් තොර මොකද මේ මෙහෙණින් නාතර තමයි ගමේ කියලා වැඩේ කරන්න පුළුවන් ඒ පුහුණුව අපි අනිවාර්යයෙන්ම මෙයාට ලබා දෙනවා ඊට පස්සේ මෙයා ගම්කට ගියාම හැම අතේ මංග සම්පූර්ණ සතුටේ කියන විශ්වාසය මාත් අපේ මෙහෙණින් නාතර තුන COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් කල් දැමුණු බණ්ඩාරවිල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථ වාර්ෂික පොසොන් මහා පෙරහර ඊයේ වීථි සංචාරය කළා. සෞඛ්‍යංශවල උපදෙස්වලට අනුකූලව පෙරහර ජනතාවගේ ප්‍රදර්ශනයට විවෘත නොවුණු අතර සීමිත කලාකරුවන් පිරිසක් පෙරහර සඳහා එක්ව සිටියා. සාම්ප්‍රදායික චාරිත්‍රාන්ට පමණක් මුල් තැන දෙමින් සදාතුක කරුණ වහන්සේ වැඩම කරවා හිතාචා මන්දමින් පෙරහර මෙවර වීථි සංචාරය කළා. බණ්ඩාරවිල තරුණ බෞද්ධ සංගමය මහනගර සභාව පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව පෙර වර්ෂවලදී උත්කර්ෂවත් ලෙසින් මෙම පොසොන් මහා පෙරහර වීථි සංචාරය කරවීමට කටයුතු කරනවා. සීමිත කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වු සංස්කෘතික අංග කිහිපයකින් පෙරහර වර්ණවත් වුණා. COVID-19 වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පාසල් පියවර කිහිපයක් ඔස්සේ අද සිට විවෘත වෙනවා. ඒ අනුව අද විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනන්තින කාර්ය මණ්ඩලයේ පමණක් පාසල් වෙත කැඳවා තිබුණා. සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳහා තෙමස්සකට පසු ප්‍රථම වරට පාසල් විවෘත වන්නේ ජූලි මාස 6 වනදා සිට බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අද සිට සතියක කාලයක් පාසල් විෂබීජ අනුහරණය පිරිසිදු කිරීම සහ කාලසටහන් සකස් කිරීම ඇතුළු පාසල් පවත්වාගෙන යාමේ මූලික පියවරයන් සිදු කළ යුතු වෙනවා. ජූලි මාස 6 වනදා සිට 13, 11 සහ 5 යන ශ්‍රේණිවලට අයත් සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිත අතර 10 සහ 11 යන ශ්‍රේණිවල සිසුන් ජූලි මාස 20 වනදා 3, 4, 6, 7 සහ 8, 9 යන ශ්‍රේණිවල සිසුන් ජූලි මාස 27 වනදා පාසල් වෙත කැඳවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එක සහ දෙක ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත වන දිනයක් පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. කොවිඩ් 19 රෝග තත්ත්වය ලෝකයේ තුල ඉතාමත්ම ශීඝ්‍රයෙන් වසංගත තත්ත්වයෙන් පැතිරුණත් ලංකාව තුල මනාව පාලනය වන තත්ත්වයක් තුල අපේ ජන ජීවිතය දැන් ක්‍රමක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් තියෙනවා. එහි ඉතාමත්ම වැදගත් පියවරක් අද සිදු වෙනවා. පාසල් ක්‍රමානුකූලව පියවරෙන් පියවර නැවත විවෘත කිරීම අද ආරම්භ වෙනවා. පළමුවෙන්ම අද අධ්‍යයන කාර්ය මණ්ඩලය පැමිණීමත් ඉන් අවනතුරුව ක්‍රමක්‍රමයෙන් පාසල අනිශ්චිෂයෙන් කොටස් වශයෙන් පැමිණීමත් ඉදිරියේදී සිදු වෙනවා ඇති. මේ සමග තමයි වැදගත් දෙයක් තමයි අපේ නැවතත් මංමාවත් කාර්ය බහුල වෙනවා. ජනතාව වැඩිපුර ගැවසීම නගරවලට පැමිණීම වැඩිපුර සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පාසල්වල පාසල් ශිෂ්‍යයන් ඒකරාශී වීම සිද්ධ වෙනවා. මේ තත්ත්වය යටතේදී අපි කොවිඩ් 19 රෝගය නැවත වතාවක් ලංකාව තුළ පැතිරීම වළක්වා ගැනීම සඳහා ඉතාමත්ම වැදගත් කාරණා කිපයක් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මෙතනදී ඉතාමත්ම වැදගත් වෙන දේ තමා පාසල් ශිෂ්‍යයන් සම්බන්ධව ගත්තහම විශේෂයෙන්ම ඔවුන්ට යම්කිසි විදියකින් ශෝෂණ ආබාධයක් තියෙනවා නම් ශෝෂණ රෝගයක් තියෙනවා නම් කැස්සසන ප්‍රතිශා වගේ දෙයක් තියෙනවා නම් ඉස්සර වගේ පාසලට පැමිණ යවන්න එපා. ඔවුන් ගෙදර තබා ගන්න ඕන රෝගය සනීප වෙනක. ඒ වගේම පාසලකදී යම්කිසි කෙනෙකුට රෝග තත්ත්වයක් ඇති වුණොත් වහාම ඒ දරුවන් වෙන් කර තබලා නැත්නම් කාර්ය මණ්ඩලෙ වෙන්න පුළුවන් වෙන් කර තබලා ඔවුන්ව වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි පාසල්වලදී අත් නිතර පිරිසිදු කිරීම අත්සේදීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි වැඩිහිටි පන්තිවල තිය ඉන්න අය හැකි අවස්ථාවල්දී මුඛාවරණයක් පැළඳීම. ඒ වගේම කැස්ස සම්පතිය කියන්නේ කිවිහුම් යාම කැස්ස කැතිවීම වගේ අවස්ථාවල්දී සෞඛ්‍ය ආරක්ෂිතව ඒ ක්‍රමවේදයන් භාවිතා කිරීමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි පාසල්වල සිද්ධ වෙන දෙයක් තමයි අපි නිතරම දේ බෙදා හදා ගැනීම. නමුත් ඒක පුළුවන් තරම් අවම කරන්න ඕන කෑම බීම. ඒ වගේම තමුන්ගේ
පොත්පත් පෑන් උපකරණ වගේ දේවල් බෙදා හදා ගැනීම පුළුවන් තරම් මේ අවස්ථාවේදී අවම කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා මේ தත්ත්වය සෞඛ්‍ය පුරුදු පාසල් ශිෂ්‍යයන්ට යම් කිසි විදියකින් අලුත් දේවල් වෙන්න පුළුවන් ඔවුන් පොතපතෙන් ඉගෙනගෙන තිබුණත් භාවිතයේ තිබිච්ච නැති දේවල් ඉතින් ඒ නිසා ඒවා පිළිබඳ දරුවන් පුහුණු පුරුදු කිරීම ගුරුවරුන්ගේ ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් වෙනවා මේ අවස්ථාවේදී ඒ වගේම ඒ ඔවුන්ගේ චර්යාවට දෛනික චර්යාවට ඇතුළත් කිරීම මේක ඉතාමත් හොඳ අවස්ථාවක් එතකොට වැඩිහිටි වයසේදී ඕනම අවස්ථාවකදී ඒ කටයුතු පුරුදු පුහුණු කිරීම මගින් අනාගතයේ වුණත් මේ වගේ සෞඛ්‍ය තත්ත්වයකට මේ වගේ වසංගතයකට මුහුණ දීමට ඉතාමත්ම සාර්ථකව අපිට හැකි වෙනවා මේ තත්ත්වය සියලුම දෙනා අවධානය යොමු කරගෙන තමුන්ට තියෙන වගකීම තේරුම් අරගෙන කටයුතු කිරීම පාසල් ශිෂ්‍ය හෝ වේවා දෙමව්පිය හෝ වේවා ගුරුවරුන් හෝ වේවා පාසලේ ඉන්න අනද්දෙන කාර්ය මණ්ඩලය වේවා ඒ සියලු දෙනාගේම වගකීම සහ යුතුයකම් බව මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕන. සුවහසක් ශ්‍රාවක සිත් සතන් දහම් පිපාසයෙන් සංසිඳුවාලෙමින් ප්‍රේක්ෂක හදවත් අමන්දානන්දයට පත් කළ බෞද්ධ ආරූප වාහිනියේ අභිමානවත් 13 වන සංවත්සරය හෙටටේදී තිබෙනවා. ඒ වෙනුවෙන් සකස් කළ ආවර්ජනා විශේෂාංගය දැන් ආවර්ජනා විවෘත ආර්ථිකයේ අනිටු විපාක භුක්ති විඳිමින් ශ්‍රී ලංකා ජන සමාජය විදේශීය විපරිත සමාජයන්හි අනුකාරකත්වෙන් රුදුරු ග්‍රහණයට හසු වෙමින් පැවති ආවෝ නව සහස්ත්‍රකයේ පළමු දශකයේ මැද භාගය වන විට පරම පූජනීය දරණාගම ශ්‍රී කුසලදම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මනසට කදිම නිමිත්තක් පහළ විය එනම් ඉහතින් කී සමාජ විපරිත භාවයට ඍජු බලපෑමක් සැපයුව ආවෝ अनेक विध विसूक दस्तनयान सह नुसरूपवदन समाजगत करवमीन जनमानस व्याकूल करवो रूपपेट्टिय हेवत रूपवाहिनीट सह ගොන්විදුලිය නම් වූ විද්‍යුත් මාධ්‍යයන් හට සුභවාදී හරයාත්මක විකල්ප ක්‍රියාමාර්ගයක් හඳුන්වා දෙමින් ඒ හරහම ඇති වී ඇති විනාශකාරී තත්වයට පිළියම් යෙදීමයි එම අරමුණ උස්සේ දූරදර්ශීව සිතා බලන උන්වහන්සේගේ ලෝතුරු ශ්‍රී සද්ධර්මයේම පමණක් සම්නිවේදනය කරනු ලබන බෞද්ධ ධර්මදේශනා ධර්ම සාකච්ඡා සහ විවිධ සිද්ධාස්ථාන මෙන්ම ආදර්ශමත් පුද්ගලයන් පිළිබඳ වාර්තා වැඩසටහන් වලින් සැකසුණු බෞද්ධ ආරූප වාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට යෝද පියවරක් තැබීමයි එතෙන් පටන් පුරා 13 වසරක් මුළුල්ලේ 24 පැය පුරා ශ්‍රී සද්ධර්මය සමාජගත කරන්නට ලෝකව්‍යාප්ත කරන්නට අනුපමේය මෙහෙවරක බෞද්ධ මාධ්‍ය ජාලය නිරත විය. අද වන විට බෞද්ධ මාධ්‍ය ජාලයේ අපගේ ආභාෂය ලැබමින් බෞද්ධ නාලිකා විශාල ප්‍රමාණයක් ඇරඹී ඇතිමුත් ධර්ම සම්නිවේදනයේ පෙර ගමන් කරු ලෙස බෞද්ධ මාධ්‍ය ජාලය තම නාමය සම්තුහන් කොට අවසන්ය. බෞද්ධ ආමාද්‍ය ජාලය තවත් සත්සියවස් කාලයක් අභිමානයෙන් යුතුව බැබළවීමට අවශ්‍ය ශක්තිය වත්මන් ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ ආමාද්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අධ්‍යක්ෂ මණ්ඩලයටත් පරිපාලන මණ්ඩලයටත් කාර්ය මණ්ඩලයේ සැමටත් ලැබේවායි මෙරට සමස්ත බෞද්ධ ජනතාවගේම අපේක්ෂාවයි පුරා 13 වසක අභිමානනීය ධර්ම සම්නිවේදන ප්‍රමුඛයාගේ සංවත්සරය සිහි කැඳවමින් ජීවිතය පිළිබඳ අපේක්ෂාවෙන් උපේක්ෂා සහගතව බලා සිටින අපේම සහෝදර ජනතාවට සහ අපේම දරුවන්ට සෙත්පතා සිදු කරන සෙත් ප්‍රාර්ථනා පින්කම් මාලාව එළඹෙන පොසොන් මස 30 වන අඟහරුවාදා දිනය පුරා මාර්ගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයේදී සිදු කෙරේ මෙහිදී පස්වරු දෙකට කුඩා දරුවන් උදෙසා පැවැත්වෙන විශේෂිත වැඩසටහන සවස 4ට සජීව සද්ධර්මානුශාසනාව දේශකයානු පූජනීය රදවඩුන්නේ ඥානවිමල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ
සවස 6ට හෙළ පාරම්පරික ඖෂධ 108 කින් සමන්විත මහා ඖෂධ පූජාව මෙහෙවීම ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ මීට අමතරව සියලුම රෝගීන් වෙනුවෙන් සිදු කෙරෙන විශේෂ ඖෂධ පරිත්‍යාගය මේ මහානීය සාංවත්සරික පින්කමට සියල්ලෝම මෙත් සිතින් ආශිර්වාද කරත්වා මේ පිළිබඳ වැඩිදුර විමසීම් සඳහා අමතන්න 011 215 288 011 4 374 693 ආවර්ජනා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් ලබා ගනිමින් සහ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානවල පූර්ව ළමාවිය සංවර්ධන පාඨමාලාව හැර සෙසු පාඨමාලා පැවැත්වීම 2020 ජූනි මාස 30 වන අඟහරුවාදා දිනෙන් පසු යළි ආරම්භ කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරනවා. सुसंदेश प्रवृत्ति विकास निमावट पत्नवा यूट्यूब सह सुसंदेश फेसबुक पिटवोसे दिनपता विकाशे वन लंकावे प्रथम सह एकम बौद्ध प्रवृत्ति विकास समगिन दिनपता है सुबरात्र्याग सम्मा संबुदु सरणाय.